ඉතින් අයි මට කියන්න ඔවුන්ගේ දෙමෝපියුතින් කතා කරපු දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ නේ අපි කොහොමද හරි දුකයි ඒගොල්ලන්ට තියෙන. ඒතරම් මට මේ කියන්න අයියේ මේ සේයා දුවගේ මේ ගීතේ කවුද රචනා කරේ? මම ලිව්වේ ගීතේ. සංගීතවත් කරේ? සංගීතවත් කරේ රංජිත් හස්. රයිට්. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා කලම්බු ටීවී වලට මම මුලින්ම ගෙනල්ලා මේ අවස්ථාව ලබා දීම ගැන. මම channel කීපයකින් ඉල්ලුවා ලැබුණේ නැහැ. මම ඊට පස්සේ මට දැනගත්තා මේක ලෝකෙට අරින්න ඕනේ කියලා අකලංකට දුරකට නැමතත් දීලා තමයි කිව්වේ. හොඳයි එමුනා අපි B+ සංගීතයට මේ සේයා දුව ගැන මේ පුංචි මල් කැකුල ගැන ලියවුණු ඇන්ටන් සිල්ව මහත්මයා ලියපු මේ ගීතය අහමු. සුදුමල් ඒ කැකුලත්
සිමරයි ඒ දූෂිතයි ඇගේ ජීවිතේ නැසුවා ඇගේ ජීවිතේ නැසුවා ඇගේ ජීවිතේ නැසුවා අතරම බොහොමත්ම දුක් බර ගීතයක්. ඒ දුක් බර සිද්ධිය අපේ රටවලින් හිතවතුන්ට දැඩි ලෙසම දැනන් වැති සමානක් කලන්න ඔවුන්ගේ දවාදරුවූ ලංකාවේ තියල ගීල තම ඒගොල්ලන් අද රැකියාවෙන් රත වෙන්නේ. ඒ දවාදරුවන් දියුණු කිරීම අරමුණින් මේ කාන්තාරවල දුක්විඳිනවද. ඔහුන්ට කොච්චර බියක් බීතියක් තමන්ගේ දරුවන් ගැන ඇද්ද. අපේ ලංකාව අයට වඩා ඔබට මේදේ දැනෙනවා නිසකයි. එම නේද ඇන්නයි ඇත්තශ මේක සත්‍යයක් කියල කියන්න බල මොද අවුරුද්දුලාක් අරාබිකරෙත් මා ජීවත් වුණා. ඔබ අරාබිකරේ කොහෙද ජීවත් වුණේ? රියාඩ්වල. ඉතින් මම ලයිව් බැලුවේ බුද්ධික මල්ලි බෙල්ල කපනේ වහතරක් අවුරුදු 12ක් හිටියා. මේ ඇස් දෙකෙන් දැක්කේ. ඒක තමයි නියම නීතිය. නියම පනිෂ්මන්ට් එක. එහෙම වුණා නම් බය වෙනවානේ. එහෙම වුණා නම් මේ පුංචි දරුවා කෝටි ගණන් ගේන්නේ බැංකුවට. කවුරුත් අත තියන්නේ නැහැ.